මෙම වෙඩිහුමාරුව සිදුව තිබෙන්නේ පාදුක අංගම ප්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව අද එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එම මාර්ග බාධක ඇසුරින් ගමන් ගත යතුරු පැදියකට පොලිසිය නතර කරන ලෙසට සංඥා කළද යතුරු පැදිය පොලිස් අණ නොතකා දහවණය කර තිබෙනවා. ඉන්පසු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හමුවේ යතුරු පැදිකරු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මෙලෙස මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රග්බි සංචිතයට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා කෝපරල්වරයෙකු බවටයි. ඔහු 33 හැවිරිදි පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ පිළිබඳව වෙනමම පරීක්ෂණයක් සිදු කරන බවයි අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජයසිංහ සඳහන් කළේ. මෙලෙස පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඊයේ දින මොරගහේන පොලිස් වසමේ හොරණ මාළුස්සැල හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු බවට විශ්වාස කරන බව පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිච නිහල් තල්දුව පැවසුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.